අපේ රටේ මේ එහෙට මෙහෙට පණින ගෙඹි දේශපාලනය අවසානයේ තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. අපේ රට වෙනස් කිරීමේ මැතිවරණය පැවැත්වෙනවා. ජාතික ජන බලවේගය අපි විශ්වාස කරනවා. මේ දීර්ඝ කාලයක් අපේ රට විනාශයට පත් කරන ලද, අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන ලද, ජනතාව දුකෙන් පීඩාවට හිරන ලද මේ ආණ්ඩු මේ පාලකයන් පළවැහැරලා ජනතාවාදී පාලනයක් අපිට ගොඩනගන්න පුළුවන්. විශේෂයෙන්ම ජාතික ජනබලවේගය මේ මැතිවරණ ව්‍යාපාරයට සූදානම් වුණේ කල් තියලා. අපි විවිධ බලවේග සංවිධානය කරලා මේ වන විට ශක්තිමත්ම දේශපාලන බලවේගය අපි ගොඩනගලා තිබෙනවා. අපේ සම්මුතිය තිබෙන්නේ, අපේ ගිවිසුම තිබෙන්නේ මේ රටේ ජනතාවත් එක්ක. හැබැයි ඔබ දකිනවා මේ දවස්වල තවත් ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරන බව. ඒ ගිවිසුම් ජනතාව සමග ගිවිසුම් තීමන ගිවිසුම් නොවේ. ඒ පක්ෂවලට මන්ත්‍රී දුර කොච්චර ලැබෙනවද, අපේක්ෂකයන් කොච්චර ලැබෙනවද, අමාත්‍ය දුර කොච්චර ලැබෙනවද, ආසන සංවිධායක දුර කොච්චර ලැබෙනවද කියන ගිවිසුම් අපි දැන් දකිනවා. ඒ වගේම මීට මාස කිහිපයකට පෙර සතුරු කඳවුරුවල සිටපු කණ්ඩායම් එකිනෙකාට එරෙහිව දේශපාලන මත වගේම අවලාදවල හිටපු කණ්ඩායම් දැන් දිනපතා එකම එක වේදිකාවට නගමින් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂක වෙනුවෙන් පෙනී සිටිය කෙන අයයි, ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම සඳහා පෙනී සිටපු කීප අයයි එක වේදිකාවට නගිනවා. ඒ වගේම මහජනයාගේ දීපල හොරකම් කරපු අයයි, මහජනගේ දීපල හොරකම් කරනට දඬුවම් දෙනවා කීප අයයි එක වේදිකාවට නගිනවා. පවුල් බලයක් තමයි තිබෙන්නේ. මේ පවුල් බලය විනාශ කළ යුතු කියලා කෑ ගහපු අයයි, ස්වාධීන දේශපාලන අපේ රටේ තුල තහවුරු වීතු කියලා කතා කරපු අයයි එක වේදිකාවට නගිනවා. ඒ නිසා ගොඩක් ඈතට යන්න ඕනේ නැහැ. මේ සති දෙක තුන ඇතුළත අපේ රටේ සිද්ධ වෙන දේශපාලනී පෙරලි ප්‍රවෘත්ති දිහා බැලුවත් මේ ආණ්ඩු මේ දේශපාලනය වෙනස් කළ යුතු කියලා සියලු ජනතාවට තීරණා. ඒ නිසා ජාතික ජනබලවේගී මේ රට ගොඩනගනවා විතරක් නෙවෙයි, මේ රටේ නීතිය සහ විධාන ආධිපත්‍ය තහවුරු කරන පමණක් නොවේ, මේ රට ලෝකයේ ඉදිරිපිට ඉතාමත් කීර්තිමත් රාජ්‍ය බවට පත් කරන පමණක් නොවේ. අපේ රටේ මේ එහෙට මෙහෙට පණින ගෙඹි දේශපාලනයේ අවසානයේ තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. මේ රටේ කවර හෝ පුරවැසියෙක් අපේක්ෂා කරනවද මෙවැනි පන්නේ දේශපාලනය? එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන වගේ කෑ ගහපු මොරදීපු අය, එකිනෙකාට එරෙහිව වෙනස් දේශපාල කඳුළු ඉන්න අය කියන පෙන්නපු අය මේ එකට එකතුලා කරන මේ විගඩම නතර කළ යුතු නැද්ද? එනිසා අපි හිතනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය මේ රට විශාල වෙනසකට පරිවර්තන කරන ජයග්‍රහණයක්. මේ රටේ ජනතාව දශක ගණනාවක් සිට පුල පුලා බලා හිටී. මේ රටේ ජනතාව දශක ගණනාවක් සිට ප්‍රාර්ථනා කරලද නව පාලනය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පසුව මේ රටේ ගොඩනගනවා. ඒ පිළිබඳ අපේ සහතිකයක් තිබෙනවා. මේ තමයි ජාතික ජනබලවේගයේ ජයග්‍රහයි ඡන්දේ. මේ තමයි මේ රටේ ජනතාව දිනන ඡන්දේ. මේක තමයි මේ රට වෙනස් කරන ඡන්දේ. මේක තමයි අපේ රට අලුත් දිශාවකට කැඳවගෙන යන ඡන්දය. මේක තමයි අපේ රට පුනරු දෙයක් කරා කැඳවගෙන යන ඡන්දය. ජනතාවට වචන දෙන්න පුළුවන්ද? ඔබතුමා මාධ්‍යයට ඇවිල්ලා ෆයිල් වගේක් පෙන්නලා කිව්වා මේගොල්ලෝ ඔක්කොම මේවා කියනවා. අත්දැකීම් ගන්නද ඔබතුමාගේ? අනිවාර්යෙන්. ඒක ඒ නිසා තමයි මේ එකිනෙකාට වෙනස් සිටපු කණ්ඩායම් එක වේදිකාවට ගොඩනගන්නේ. මොකද අපිට වඩා ඔවුන් දන්න ඔවුන්ගේ අපරාධ ගැන, අපිට වඩා ඔවුන් දන්න ඔවුන්ගේ වංචා දූෂණ ගැන, අපට වඩා ඔවුන් දන්න ඔවුන් එක්රස් කරගෙන තියෙන නීති විරෝධී ධනය පිළිබඳව. ඒ නිසා ඒ කණ්ඩායම් වල තමන්ගේ වංචා දූෂණ අපරාධ ආරක්ෂා කරගෙන වෙනුවෙන් එක කඳවුරකට ගින්ද සිදු වී තිබෙනවා. ජාතික ජනබලවේගයට විරුද්ධව එක පෙළගැස්මකට ඉඳ සිදු වී තිබෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ කුමක්ද? එම අපරාධකරුවන් දූෂිතයන් තමන්ගේ ආරක්ෂාව සඳහා විවිධ කඳුරුවලට එකතු වෙන බව. එනිසා සහතිකයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට උවමනාවක් තිබුණා. මේ වංචා දූෂණ පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වලා හොරාකන්නද දීපල රාජ්‍යයට නැවත පවර ගන්නත් වංචනිකට දඬුවම් දෙන්න අපි වැඩේ කරනවා. අපිට කිසි කෙනෙක් එක පෞද්ගලික පිළිගැනීම, කිසි කෙනෙක් එක පෞද්ගලික අරෝවක් අපිට නැහැ. හැබැයි අපිට තියෙනවා මේ රටේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. අන්නේ යුක්තිය ඉටු කිරීම වගකීම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පවර ගන්නවා.